විමසීම් කළා විශේෂයෙන් මේ පාඨමාලාව හදාරන ඔබටත් ඒ විශේෂ වට්ටම ගන්න පුළුවන් කැමරා එල්කේ ටෙක්නොලොජි සමාගමෙන් ඒ සමාගමට අමතන්න මේ පාඨමාලාවෙන් හෙටින් පස්සේ ඔයගලන්ට මේ කට්ටල සෝලා පද්ධති කට්ටල විශේෂ වට්ටම් සහිත මිලකට ගන්න පුළුවනි ඔයගලගේ ඇප්ලිකේෂන්ස් දැන් අද ගිහිල්ලා ග්‍රාම සේවක හම්බෙලා ඒ ටික කරගන්න පුළුවන් නම් හෙට අරගෙන එන්න හෙට අපි බාර ගන්න සූදානම්. හැබැයි අද දැන් රෑ වෙලා ගිහිල්ලා ග්‍රාම සේවක හොයානේවා කරගන්න අපහසු අය ඉන්නවා ළඟපාතක නැහැ ග්‍රාම සේවක අල්ලගන්න. ඒගොල්ල ඇප්ලිකේෂන්ස් මේ සතිය එන සතිය ඇතුළත සකස් කරලා තියාගන්න. අපි දිනයක් ඕගොල්ලන්ට පුද්ගලිකම දුරකථන මගින් දැනුම් දෙනවා. තැනක් කවදද අරගෙන එන්න ඕන කියලා ඇප්ලිකේෂන්ස් කොතනටද අරගෙන එන්න ඕන කියලා අපි නැවත අම්පාරට එනවා. අපි කණ්ඩායමක් ඉන්නවා වීටී එකේ විභාගවලට සූදානම් වෙන කණ්ඩායමක් ඒගොල්ලන්ගේ විභාග පැවැත්වෙනවා අම්පාරේ වීටී එකේදී අපි එතනදී ඇප්ලිකේෂන් ගන්න පුළුවන් අපි ඒ එකතු කර ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆීල්ඩ් ඇප්ලිකේෂන්ස් ඒවා සූදානම් කරගෙන තියාගන්න අපි ඒ දිනේ කවදද කියලා දැනුම් දෙනවා අද ග්‍රාමසේක හම්බෙලා පුරව ගන්න අය හෙට අරගෙන ඉන්න අපි බාර ගන්නවා එහෙනම් අපි ඊළඟ දේශනෙට යමු ගාමිණී සරච්චන්ද්‍ර अभी पटंगा अभी न्यायात्मक वेदगत्न सरल देवाल्टिका कुदे कथाकर मंदे कथाकर प्राक्टिकल पॉइंट्स टीका साइट का बलला मनोद बलोने मनोद गोने दत् सह कोहमद कैपासीटी का तीरने करानी कोच्चर का कवश्यद यम की तेन कटकील तीरने करानी कोहमद की अभी दें कथाकर अरे अभी बलमु මෙතෙන්දී අපි කතා කරන්න යනවා සෝලා එනර්ජි වලින් ගන්න එක එක ටෙක්නොලොජිස් මේ තියෙන්නේ එකක් තමයි සෝලා ෆොටෝවෝල්ටේක් අපි මේ කතා කරන්නේ ඒව ගැන අනිත් එක සෝලා හොට් වෝටර් අපි අර තරමක් සදාහන් කළා අපි මෙතෙන්දී ගන්නෙ සූර්යාගයේ සිට එන තාපයනේ අපි අර කලින් එකේදී ෆොටෝවෝල්ටේක් එකේදී කියන්නේ ප්‍රකාශ විද්‍යුතය එතනින් ගන්නෙ ආලෝකය මෙතෙන්දී ගන්නෙ තාපය मेक दिखे मत दिखम गण कॉन्सट्रेटेड सोल वाले हॉट हॉट वोट गण पुलवा लाइट एनर्जी का तभी कॉन्सट्रेट कर प्रोजन गण पुलवा इक दर्पण वगे वाला दर्पण वाली इक तन अभी नाभ्यत वकील अन्े वगे कर प्रोजन गणत इतना तीन आलोक आलोक प्रमाणे वेडी तापेन तापे प्रमाण वेडी अभी पुलवा बटे हे अभी तुम दिल वतुरती है कॉन्सट्रेट करना हीट एनर्जी එතකොට ඒක රත් කර ගන්න පුළුවන් ලේසි. ඒ වගේ ක්‍රම. ඊළඟට අපි බලමු මොනවද මේ බේසික් සිස්ටම්ස් තියෙනවා සෝලා පද්ධති. සෝලා එනර්ජි නැත්නම් සෝලා වලින් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන පද්ධති ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. වර්ග කීපයක්. ස්ටෑන්ඩ් ඇලෝන් දැන් ඔය මේ දවස්වල ටිකක් ජනප්‍රියයි. ඕෆ් ග්‍රිඩ් කියලා කියන එක නේද? ජනප්‍රිය උනේ මොකක් හින්දාද? පවර් කට් එක හින්දා නේද? මේ පවර් කට් තියෙනවා. ඒ වෙලාවේදී අපිට වැඩ කරගන්න අවශ්‍ය වෙනවා ඔන්ලයින් ක්ලාසස් ඒ වගේ තියෙන අය නැත්නම් IT ඉන්ඩස්ට්‍රි වල ඉන්න අයට බලපානවා. එතකොට ඒවා සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් අපේ ජාලයට සම්බන්ධ අපේ තියෙන බලය ජාලයක් නේ විදුලි බල ජාලයක් තියෙනවා නෙට්වර්ක් කියලා කියන්නේ. ඔය නෙට්වර්ක් එකට සම්බන්ධ නැතුවම දුවන්න පුළුවන් පද්ධතිය තියෙනවා. ඒක ස්ටෑන්ඩ් ඇලෝන් කියලා කියනවා ඕෆ් ග්‍රිඩ් කියලාත් කියනවා. तो एक अवश्य मनोवाद मोड्यूल सोलर पैनल इनवर्टर कौन है हेमन चार्ज कंट्रोल कौन अरे सोलर पैनल लिंग मोड्यूल लिंग शक्ति प्रयोजन का अपे अवश्य लोड संबंध कर बैटरी या अवश्य चार्ज कर अवश्य भले गाँव इला ग्रिड टाई हेमनता ग्रिड कनेक्टर नेता ऑन ग्रिड कीलवा एक बैडीपुर लंका दिन पद्धति संबंध के एक इनवर्ट ग्रिड संबंध कर ग्रिड इनवर्ट के आउटपुट अभी जनरेट कर पावा एक अब ग्रिड नेटवर्क दें पुलवा तो नेटवर्क सिंक्रोनाइज़ला तीन ओण विलावट अभी पुलवा आप दवा अभी पद्धति निपद बल वेडिटिक अभी पद्धति लबाद ए ऑन ग्रिड ग्रिड टाइट ग्रिड कनेक्टेड सिस्टम्स एक आवश्यक नाम अद मॉड्यूल्स इनवर्टर सह ग्रिड अवश्य इनवर्टर ग्रिड टाइट इनवर्टर अवश्य एक स्पेशल इनवर्टर तीन इलाक हाइब्रिड
හයිබ්‍රිඩ් කියන්නේ අපිට පුළුවන් පවර් නැති වෙලාවට පවර් ගන්න බැටරි තියෙනවා ග්‍රිඩ් එකටත් කනෙක්ටඩ් එතකොට දෙකෙන්ම දුවන්නත් පුළුවන් වැඩිපුර එනර්ජි එක ග්‍රිඩ් එකට දෙන්නත් පුළුවන් එතකොට ග්‍රිඩ් කනෙක්ටඩ් running with batteries එතකොට ඒක ටිකක් එක්ස්පෙන්සිව් ගණන් වැඩි මොකද ඒකට මේ අවශ්‍ය ඉන්වර්ටර් එක ඇත්තම ග්‍රිඩ් ටයිඩ් ඉන්වර්ටර් එකක තියෙන ලක්ෂණ ටික තියෙන්නත් ඕනේ මොකද අපි ග්‍රිඩ් එකට පවර් දෙනවනේ ඒ වගේම බෑකප් එකක් දෙන්න පුළුවන් විදිහේ බැටරි ස්ටෝරේජ් එකක් එක වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ওই දෙකම තියෙන ඉන්වර්ටර් එකේ ගාන වැඩි මිලෙන් අධිකයි. ඒ නිසා මේක හයිබ්‍රිඩ් ග්‍රිඩ් කනෙක්ටඩ් කියන එක ටිකක් එක්ස්පෙන්සිව්. උදාහරණයකට ගත්තොත් සාමාන්‍යයෙන් දෙගුණයක් විතර එනවා ඉන්වර්ටර් එකේ කොස්ට් එකේ වෙනස. ටික ඔන් ග්‍රිඩ් එකක වගේ දෙගුණයක් විතර එනවා මේ හයිබ්‍රිඩ් ග්‍රිඩ් කනෙක්ටඩ් ඉන්වර්ටර් එකේ. මේ ග්‍රිඩ් ටයිඩ් සිස්ටම් අපි මං කිව්වා වැඩි හරියක් ලංකාවේ තියෙන ග්‍රිඩ් ටයිඩ් සිස්ටම් ග්‍රිඩ් එකට කනෙක්ට් කරපු සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද එකක් තමයි අපිට ඉන්ස්ටෝල් කරන්න ලේසි ඉසිට ඉන්ස්ටෝල් ඊළඟට කෝස්ට් ඉෆෙක්ටිව් එක සාපේක්ෂව කෝස්ට් එක අඩුයි දැන් මේ දවස්වල ටිකක් සාපේක්ෂව මේ දවස්වල වැඩි වුණා ඩොලර් එකේ ප්‍රශ්නත් එක්ක අපිට රුපියල ඩිප්‍රීසියේට් වෙන වීමත් එක්ක අපිට රුපියල් වලින් අපි වේදම් කරන්නේ එතකොට අපිට යන වියදම වැඩි වුණා ඊළඟට හයි වර්සලිටි වර්සලිටි ඊළඟට ග්‍රිඩ් කැන් සපෝට් පවර් එතකොට ග්‍රිඩ් එකෙන් ගන්නත් පුළුවන් ග්‍රිඩ් එකට දෙන්නත් පුළුවන් ඊළඟ ඩිස්ඇඩ්වාන්ටේජස් තමයි පවර් නැති වුණාම ග්‍රිඩ් එක නැති වුණාම මේක වැඩ කරන්නේ නැහැ يعني ග්‍රිඩ් එක ऑफ වෙච්ච වෙලාවට මෙයා ජෙනරේට් කරන්නේ නැහැ. මොකද මං කිව්වා එකේ ඉන්වර්ටර් එකේ අවුට් එක තමයි ග්‍රිඩ් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට ග්‍රිඩ් එක නැති වෙච්ච හැටිය මේකේ අවුට් එකත් නැති වෙන්න තමයි හදන්නේ. ඇයි ඒ? ඔව්. ඔව් අපි හිතමු CB එකේ ඒගොල්ලෝ මේන්ටනස් වලට ඔෆ් කළා කියලා. ඒතකොට මේ ඉන්වර්ටර් එකෙන් ෆීඩ් කරොත් ඒකට ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවනේ. අනතුරක් වෙනවා ඒතකොට. ඒක නවත්තන්න මේ ඉන්වර්ටර්ස් හැම එකකම තියෙන්න ඕනේ මූලික ලක්ෂණයක් තමයි ग्रिड එක නැති වුණොත් එහෙම නැත්නම් ग्रिड එකේ වෝල්ටේජ් සහ ෆ්‍රීකවන්සි එක්තරා සීමාවකට වඩා වෙනස් වුණොත් මේක ग्रिड එකෙන් අයින් වෙනවා ඔටෝමැටිකලි ඕෆ් වෙනවා ඩිස්කනෙක්ට් වෙනවා ඒ ප්‍රොපර්ටි එක නැති ඒවා ग्रिड එකට කනෙක්ට් කරන්න දෙන්නේ නැහැ එතකොට ඒකට අපි කියනවා ඇන්ටි අයිලෑන්ඩින් ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ ඇන්ටි අයිලෑන්ඩින් කියන්නේ මොකද්ද දූපත් හැදෙනවා කියන එක නේ දූපත් නැහැ අයිලෑන්ඩ් එකක් කියන්නේ එතකොට අපි හිතමු ඇන්ටි අයිලෑන්ඩින් කියන්නේ දූපත් හැදෙන එක වළක්වනවා දූපත් හැදෙනවා කියන්නේ මොකද්ද? ඔයාගේ ගෙදර තියෙනවා සෝලා පැනල් එකක්, ඉන්වර්ටර් එකක් තියෙනවා, අල්ලපු ගෙදරක් තියෙනවා සෝලා පැනල් එකක් සහ ඉන්වර්ටර් එකක්. පවර් ගියාට පස්සේ මේ ඉන්වර්ටර් එකෙන් අරකට ෆීඩ් කරනවා, ඒකෙන් මේකට ෆීඩ් කරනවා. එයා හිතනවා මේක ග්‍රිඩ් එකක් කියලා, මෙයා හිතනවා ඒක ග්‍රිඩ් එක කියලා. මේ දෙක දුවන්න වුණොත් ඒ අතර තියෙන නෙට්වර්ක් එකේ පවර් තියෙනවා නේ. මොකද නෙට්වර්ක් එක හරහානේ ආය කනෙක් වෙන්නේ. ඒ කනෙක් වෙන එක නතර කරලා තියෙනවා. මොකද යාට තේරෙනවා මේක ග්‍රිඩ් එක නෙමෙයි කියන එක හොයාගන්න ඉන්වර්ටර් එකට පුළුවන්. මේ තවත් ඉන්වර්ටර් එකකින් එන්නේ කියන එක හොයාගන්න පුළුවන්. එතකොට එයා ඩිස්කනෙක්ට් කරලා දා. ඒ නිසා මෙන්න මේ දූපත් හැදෙන එක නවත්තන එකට අපි කියනවා ඇන්ටි අයිලෑන්ඩින් කියලා. මේ ප්‍රොටෙක්ෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ග්‍රිඩ් කනෙක්ටඩ් ඉන්වර්ටර් එකක් වුණොත්. අනිත් ප්‍රශ්නේ තමයි මොකද්ද? අපිට ඉර එළිය තියෙන වෙලාවට විතරයි මේකෙන් ගන්න පුළුවන්. ඉර එළිය නැහැනේ රැට. රැට නැහැ වෙහි දවස්වලට නැහැ. එතකොට ඒ දවස්වලට අපිට පවර් නැහැ මේකෙන් ඉන්නේ. මොකද මේකේ ඇතුලේ ස්ටෝ වෙලා නැහැ. මේ තියෙන සාමාන්‍ය පද්ධතිය ක්‍රියා කරන විදිය ඉර ආලෝකේ වැටෙන ඉර එළිය වැටෙනවා. පැනල් වලට එකෙන් DC වෝල්ට් එකට ටේජ් එකක් සහ කරන්ට් එකක් එනවා. ඉන්වර්ටරේකට ඉන්වර්ටරකින් ඒක AC බවට පත් කරනවා. පත් කළා कॉमन कप्लिंग पॉइंट එකට කියන්නේ ගෙදෙට්ට යන ලෝඩ් එකට සහ ග්‍රිඩ් එකට කනෙක් වෙනවා එක තැනකින් ඊට පස්සේ වැඩි ටික ග්‍රිඩ් එකට යනවා ගෙදර පාවිච්චියට ටිකක් යනවා මේක තමයි පද්ධතිය ක්‍රියාකාරීත්වය ග්‍රිඩ් ටයිඩ් සිස්ටම් එක මේකේ තියෙන්නේ ග්‍රිඩ් ටයිඩ් සෝලර් සිස්ටම් මේකේ බෑකප් එකක් තියෙන එකක් හයිබ්‍රිඩ් එකක් මේක අපි කතා කළා කලිනුත් සෝලා මොඩියුල් ටයිප්ස්
මොනොක්‍රිස්ටලයින් පොලිකිස්ටලයින් කලින් කිව්වේ නැහැ තින් ෆිල්ම් සෝලා සෙල්ස් කියලා. තින් ෆිල්ම් කියන්නේ හරියට අර ඔයගොල්ලෝ දැකලා ඇති එක්ස්රේ කාඩ් කියලා එකක් තියෙන අර එහා මෙහා පෙන් නවන්න පුළුවන් අන්නේ වගේ එකක් එනවා පැනල මේ සෝලා. ඒක අපිට පුළුවන් බිත්තිය කලවන්න අපි හිතමු වීදුරුව කලවන්න ඒ වගේ කරන්න පුළුවන්. ඒක ෆ්ලෙක්සිබල් නවන්න පුළුවන් තින් ෆිල්ම්. හැබැයි ඒකේ එෆිෂන්සි එක අඩුයි. ලංකාවේ එච්චරම භාවිතා වෙන්නේ නැහැ. අනිත් වර්ග දෙක තමයි ලංකාවේ වැඩිපුරම භාවිතා වෙන්නේ. ඒකෙනුත් මොනොක්‍රිස්ටලයින් තමයි දැන් ජනප්‍රිය. මුලින් ලංකාවේ වැඩිපුරම තියෙන පොලිකිස්ටලයින් දැන් දැන් ගත්තොත් මොනොක්‍රිස්ටලයින් කියන ටෙක්නොලොජි එක තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ. ඒතකොට ඒවා තියෙන ලක්ෂණ මොනොක්‍රිස්ටලයින් පැනල්ස් හැව හයර් පවර් අවුට්පුට් ඔකියුපයි ලෙස් ස්පේස් ඇන් ලාස්ට් ද ලොංගෙස්ට්. ඒ කියන්නේ මේට වැඩිය වැඩි කාලයක් පවතින. Polycrystalline takes more space and priced slightly lower than monocrystalline. මොකද මේ polycrystalline වලට it takes more space with compared to monocrystalline. මොකද ඒකට වැඩිපුර area එකක් යන්නේ එකම පාව අපි ගත්තොත් what 500 panel දෙකක්. monocrystalline panel එක තියෙනවා polycrystalline panel එක තියෙනවා. ওই දෙකෙන් කෝකද ලොකු? एरिया के पास वेडिये मुकट पॉलिक्रिस्टलाइन मुकद हेतु इकम आउटपुट सेंम आउटपुट याट वेडिपुर आलोक गो ना वेडी एरिया का कवाश है मुकद कार्यक्षमता आवे मनो एक तरह पंदन अतिनी सा थिन फिल्म की एफिशिएंसी टिका आडुई टेक्स मोर स्पेस एंड लेस एक्सपेंसिव मेक टिका कॉस्ट आडुई इतकोट මේ අතර තියෙන සම්බන්ධතාවය හොඳ සහ ඒ කියන්නේ ಗುಣ සහ අගුණ නැත්නම් පොසිටිව්ස් නෙගටිව්ස් දැනගන්න. සෝලර් PV ඉන්වර්ටර්ස්. ඉන්වර්ටර් එකෙන් මොකද්ද කරන්නේ? DC AC පවර්ට පත් කරන එක, කන්වර්ට් කරන එක කරන්නේ. එතකොට මේ තියෙන එක ඉන්වර්ටර්ස් කන්වර්ට් DC පවර් ජෙනරේටඩ් බයි සෝලර් මොඩියුල්ස් ටු AC පවර්. इलाट इनवर्टर्स एक्सट्रैक्ट द मैक्सिमम पॉसिबल पावर फ्रॉम सोलर मॉड्यूल्स और मॉड्यूल्स और स्ट्रिंग्स. स्ट्रिंग्स की आने बनवा दे मॉड्यूल की पेड़ संबंध के ना स्ट्रिंग का एक मैक्सिमम पॉसिबल पावर मुके मोना टेक्नोलॉजी के तरह की हुए मैक्सिमम पावर पॉइंट ट्रैकिंग वाली तमाम एक गान एक इन्वर्टर सिंक्रोनाइज़ेस विद द यूटिलिटी ग्रिड to inject the power produced by the solar PV system. එක සින්ක්‍රොනයිස් වෙලා තියෙන grid එකත් එක්ක output එක. එතකොට මෙයා generate වෙන එක grid එකට යවන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඕන එකක් අපි generate එකක් ගෙදර තියෙනවා කියලා හිතන්න. ඒක අපිට පුළුවන් ද CB එකට connect කරන්න මේක output එක. connect කළොත් මොකද වෙන්නේ? ගොඩක් පොඩි generate එකක් තියෙනවා කියලා හිතන්න. ඔව් generate එක output එක CB එකට අපි හිතනවා දෙන්න පුළුවන් කියලා අපි connect කරොත් මොකද වෙන්නේ? जॉइन करो पिछले ओ एक हेतु मुखद ये देखा सिंक्रोनाइज़ वेला आने सिंक्रोनाइज़ वेला क्या मुखद हरियट में अरे वेव फॉर्म में कट मे वेव फॉर्म में समान वेन्न ये वागे मा एक फ्रीक्वेंसी का समान वेन्न ये वागे मा वोल्टेज के मैक्सिमम में यान प्रमाण समान वेन्न ओटिक समान होने नेता मे का यार का सिंक्रोनाइज़ वेन्न मुकद एसी सप्लाई के आप गेदेट के वोल्टेज के की न्यूट्रल टू फेस वोल्ट देसी देसी तिहाई फ्रीक्वेंसी का पनहाय संख्या पनहा की साइकिल वाली क्या रखी इतना कोट ए फ्रीक्वेंसी का समान विन्नों आप जनरेट के फ्रीक्वेंसी का ये वागे मैं अरे फेस से के मेके आप साइन आकार वाक्य आके साइन वेव एकट मेक हरियट में इन फेस मे साइन एक उड़े के अन्न होने सिंक्रोनाइज़ වෙන. ඒ වගේම අර කියන පීක් වෝල්ටේජ් එකයි ජෙනරේටර් එකේ පීක් වෝල්ටේජ් එකයි සමාන වෙන්නත් ඕනේ. එහෙම උනේ නැත්නම් අපි සිංක්‍රොනයිස් කරොත් මේ දෙක අතර වෝල්ටේජ් ඩිෆරන්ස් එක වැඩි වෙලා පිච්චිලා යනවා. බ්ලාස්ට් වෙනවා. ඒ සිංක්‍රොනයිස් නැතුව කරොත් හැබැයි මේකේ ඔටෝමැටිකලි සිංක්‍රොනයිස් වෙනවා. මෙයා ඉන්වර්ටර් එක ඔන් වෙන්නෙම සිංක්‍රොනයිස් කරගෙන. මොකද අපි CB සප්ලයි එක මේකට දෙනවනේ ඉන්නකටම. ඉන්නකට දෙන්නේ. සාමාන්‍යයෙන් අපි වෙන කොහෙවත් ඉන්නකට CB දෙන්න තැනක් නැහැනේ. හැබැයි මේ සෝලා ග්‍රිඩ් කනෙක්ටඩ් එකේ අපි සෝලා අවුට් එකට මේක ඉන්නේ CB එක කනෙක්ට් කරනවා. අන්න කනෙක්ට් කරාම
ඉන්වර්ටර් එක ඔන් වෙන්නේ ග්‍රිඩ් එක බලලා ඉවරලා ග්‍රිඩ් වෝල්ටේජ් එක මොනිටර් කරලා ඒ වෝල්ටේජ් එක ෆ්‍රීකවන්සි එක තේරම බලලා තමයි අර වේවෆෝම් එක හදන්නේ වේවෆෝම් එක හදන්නෙම සින්ක්‍රොනයිස් වෙච්ච එක ඒක නිසා එතන බ්ලාස්ට් වෙන්නේ නැත්තේ එතකොට මේ ප්‍රොපර්ටි එක මේකේ තියෙනවා ඒ කියන්නේ synchronizes with the utility grid to inject the power produced by the solar PV system. ඊළඟට inverter disconnects the system from the grid when the grid is down or when abnormalities are present beyond accepted levels. ඒ කියන්නේ අපේ inverter එක සම්බන්ධ කරලා තියෙන grid එකේ voltage එක එක්තරා value එකක් ඇතුලේ තිබුණොත් විතරයි මෙහා තියාගන්නේ. උදාහරණයක් හිටියෙ මොකද්ද? අපේ තියෙනවා voltage supply එකේ कोड एक वोल्टेज के पुलवा मैक्सिमम की मिनिमम की आप पुलवा 230 प्लस माइनस 6% हयाक वेड वेड पुलवा सीएट हयाक अड वेड पुलवा यथोड़ देशीय तीहट सीएट हयाक तो रहा देशीय हाथल इतना दसम गान ඔව් 244යි කියලා හිතමු ආසන්න වශයෙන් 244යි. එතකොට බැරි වෙලාවත් අපේ grid එකේ voltage එක වෝල් 245 වුණොත් මෙයා ඔටෝමැටිකලි disconnect වෙනවා. ඒ වගේම -6% කියන්නේ 216ක් වගේ නේ. එතකොට ඒ ගානට වැඩිය voltage එක drop වුණොත් දවල් මොකක් හරි හේතුවක් හින්දා මෙයා grid එකෙන් අයින් වෙනවා. ඇත්තනම් power යනවා කියන්නේ drop වෙනවනේ හරියටම. එතකොට මෙයා inverter එක disconnect වෙනවා. ඒ ෆ්‍රීකවන්සි වලටත් තියෙනවා ඒ වගේම පර්සන්ටේජ් එකක් ওই ෆ්‍රීකවන්සි ලිමිට් එකෙන් එහා ගියොත් එහෙම grid එකේ ෆ්‍රීකවන්සි එක ඉන්වර්ටර් එක disconnect වෙනවා ඔටෝමැටිකලි. එතකොට මෙයා ඉන්වර්ටර් disconnect with the system from the grid when the grid is down or when the abnormalities කියන්නේ අර මං කිව්වේ අර මේක. වෝල්ටේජ් ෆ්‍රීකවන්සි වෙනස් වීම වුණොත් මෙයා ටක් ගාලා අයින් වෙනවා. ඊළඟට ඉන්වර්ටර්ස් වල වර්ග කීපයක් තියෙනවා. ඉන්වර්ටර්ස් වල වර්ග කීපයක් කියන්නේ අපේ තියෙනවා අපි මේ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් විශාල සූර්ය බලාගාර හදනවා. ඔයගොල්ලෝ දැකලා ඇති අම්බන්තොටේම තියෙනවා. වැලිකන්දේ හැමෙම තියෙනවානේ. විශාල අපි හිතමු 10 මෙගාවොට් එකක්. ඒ වගේම බිම හයි කරන ඒවා හයි කරන්නේ ස්ට්‍රින්ග් ඉන්වර්ටර්ස් නෙමෙයි සෙන්ට්‍රල් ඉන්වර්ටර්ස්. සෙන්ට්‍රල් ඉන්වර්ටරයක් කියන්නේ මේ අපි අර කැබිනට් වගේ විශාල එකක්. ඒ විශාල ඉන්වර්ටර් එකේ පැනල් වල එන සේරම සම්බන්ධ කරලා සීරීස් කරලා පැරලල් කරලා එන කරන්ට් එක මේකට දෙන්න පුළුවන්. ඒක විශාල කරන්ට් එකක් හැන්ඩල් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතකොට ඒකේ පුළුවන් මල්ටිපල් ස්ට්‍රින්ග්ස් ආ කනෙක්ටඩ් ටු normally single MPPTs. Single MPPT කියන්නේ එකයි MPPT. ආ ඒ මොකක්ද ඒ කියන්නේ? ඔන්න ඔතන මම පොඩ්ඩක් කතා කරන්න. ඔය සෙන්ට්‍රල් ඉන්වර්ටර් මේ තියෙන ෆොටෝ එකේ. ඕක තමයි සෙන්ට්‍රල් ඉන්වර්ටර් එක. ඕක මෙගාවොට් එක දැක්කම කිලෝවොට් 500 ඊට වැඩිය යන්න පුළුවන්. මේක මේ මෙතන නැත්නම් ඇති මේ තියෙන්නේ කිලෝවොට් 100 ඉඳලා යනවා. ඒ 2 මෙගාවොට් එකයි යන්න පුළුවන්. ආ ඔව් ඒ තරම් විශාල ඒවා තියෙනවා. එතකොට ඒ ඉන්වර්ට් එකකට තියෙන්නේ normally single MPPT. එස් අකුර එක වැරදිලා වේද? MPPT එකයි තියෙන්නේ. ඇයි ඒකක් තියෙන්නේ? ඉතින් ලොකු එකක් නම් ලොකු එකක් ගහන්න MPPTs ගොඩක් එපැයි. නේද? सेंट्रल इन्वर्टर का एमपीपीटी एक आइलो होने ऐ ये का कौन है मुकाद्दे हेतु एक एम पुलुआंग में हेतु है मुकाद्दे एमपीपीटी के कराने मुकाद्दे ये विलावट आउगो वैटिला तीन है नतंग आलो के वैटिला तीन है प्रमाणे आनुआ ऊपरी मा पावर आउटपुट के गाने के इतवट व्याट है एकम विधि है टा पेनल्टी का तीन वाना එකම පැත්තට ඩිරෙක්ට් කරපු ඒ සේට්ටම අවුව වැටෙන්නේ නැත්නම් ආලෝකය ලැබෙන්නේ එකම විදිහටද නැත්නම් වෙනස් විදිහකටද? වා හිතන්න මෙතන පැනල් ටිකක් මම දාලා තියෙනවා මේ එකම ඩිරෙක්ට් එකම ඇන්ගල් එකට ওই පැත්තට. යතුරු නෙමෙයි වහලේ උඩ කියලා හිතන්න. එතකොට එළිය වැටෙනවා. එතකොට එකම විදිහට නේ සේට්ටම වැටෙන්නේ. එකම විදිහට නම් ආලෝකය වැටෙන්නේ ඒක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් එකකින් නේ. එයාට එක පැනල් එකකට යන්තම් වැටෙනකොට අනිත් සේට්ටම එකයි. එක ඇන්ගල් එකයි. ඉරන මෙහෙම නැගගෙනේකොට මේ හැම එකටම එකම ඇන්ගල් එකකින් වැටෙන්නේ. එතකොට එක MPPT එකකින් අපිට ඕක කරන්න පුළුවන්. ඒකයි සෙන්ට්‍රල් ඉන්වර්ටර්ස් වලට එක MPPT එකකින් දුවන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. හැබැයි
පොඩි ඉන්වර්ටර්ස් ඔය ගෙවල් වලට හයි කරන ඉන්වර්ටර්ස් අපි කියනවා ස්ට්‍රින් ඉන්වර්ටර්ස් කියලා ඒවට සෙන්ට්‍රල් ඉන්වර්ටර්ස් නෙමෙයි ඒවා ඒවා කිලෝ 3 5 10 15 20 එහෙම තියෙනවා ඒ වගේ ඒවා හදන්නේ වහල උඩ පැනල් හයි කරලා වැඩ ගන්න වහල උඩ පැනල් හයි කරද්දී තියෙන ප්‍රශ්නේ මොකද්ද වහලගෙන ඔයගොල්ලෝ දකින්නද මේ වහලේ බලන්න මේ වහලේ හැඩයට නම් මේ සීලිම ගහර තියෙන වහලේ මෙහෙමත් තියෙනවා මේ අතරත් තියෙනවා ඒකතොට අපි විශාල බල දෙකක් තියෙනවානේ එකකට අවුව වැටෙනකොට අනිකට අවුව නෑ එකකට ඉර මුදුන් වෙනකොට අනිකට ඉර මුදුන් වෙන්නේ නෑ එතකොට එක පැත්තකට අවුව තියෙනකොට අනිකට නැත්තම් අපිට 1 MPPT එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද බෑ ඒක තමයි ස්ට්‍රින් ඉන්වර්ටර්ස් වල MPPTs එකකට වඩා වැඩි ප්‍රමාණයක් එන්නේ මොකද ඒවා ඉන්නේ රූෆ් ටොප් වල හදලා හයි කරන්නේ වහල වල එතකොට වහලේ සමායට පැති දෙකක පැනල් හයි කරනවා එකක් නැගෙනහිර අනික බටහිර කියලා හිතන්න. එතකොට නැගෙනහිරට ආව හොඳට වැටෙන වෙලාවට බටහිර පැත්තට නැහැ. එතකොට මේකේ MPPT එකෙන් අරක සම්බන්ධ කරන්න බෑ. මොකද ඒකට පස්සේ ආව වැටේ. එතකොට මේක වෙනමයි අරක වෙනමයි ඔපරේට් කරනවා. එතකොට මේක ඔප්ටිමයිස් කරනවා වෙනම අනිස්සෙන් එක අනිත් විදියට. එතකොට MPPT ට්‍රැකර්ස් දෙකකට සම්බන්ධ කරලා ඒ දෙක සම්බන්ධ කරලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා තමයි පොඩි string inverters වලට අපිට MPPT ට්‍රැකර්ස් එකකට වඩා වැඩි ගණනක් එන්නේ. හැබැයි මේ සෙන්ට්‍රල් එකේ එකකින් දුවන්න පුළුවන්. ඒවා කැපැසිටීස් මේ වගේ රේන්ජ් එකක යනවා. හැබැයි string inverter සාමාන්‍යයෙන් කිලෝවොට් 20 25 30 50 තියෙනවා. හැබැයි කිලෝවොට් 100 string inverters උත් තියෙනවා. හරි. ඊළඟට ඉන්පුට් එක වෝල්ටේජ් DC වෝල්ටේජ් එක 300 ඉඳලා 1500 වගේ තරම් වැඩි ප්‍රමාණයකට යන්න පුළුවන්. අවුට්පුට් එක 400 වෝල්ට් AC 3 phase lower power per watt cost in comparison to string inverter. ඒ කියන්නේ අපි string inverter එකක් ගත්තොත් ඒකේ kilowatt එකකට යන cost එක ලක්ෂයක් නම් අරගේ kilowatt එකකට යන cost එක 75000ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ per kilowatt cost එක අඩුයි large inverter එක ලොකු වෙන්න ලොකු වෙන්න. ඒතකොට උදාහරණයක් විදිහට දැන් 5 kilowatt inverter එකක එකක් ලක්ෂ 3 නම් 10 kilowatt එකක් ලක්ෂ 6ක් වෙන්නේ නැහැ ඊට අඩුයි. ඒකයි ඔය කියන්නේ. මෙන්න මේ කතා කරනවා string inverter. දැන් මම අර කිව්වේ ඒකේ තියෙනවා single low multiple strings connected to a single multiple MPPT inverter. ඒ කියන්නේ single එක inverter එකකට multiple MPPT trackers තියෙන්න පුළුවන්. මේ තියෙන එක inverter එකක් මේකේ අපිට ඉන්ඩිපෙන්ඩන්ට් MPPT ට්‍රැකර්ස් දෙකක් තියෙනවා නැත්නම් තුනක් තියෙන්න පුළුවන්. ඔව් හතරක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකක් තියෙනවා දෙකට වෙන වෙනම පැරලල් හයි කරන්න පුළුවන් විදිහට එනවා. හරි? මේ තියෙන්නේ කනෙක්ෂන් එක දෙන විදිය. මොඩියුල් තියෙනවා සීරීස්. සීරීස් ඒවා පැරලල් කරලා මෙතනින් කනෙක් කරනවා. මේ ඉන්වර්ටර් එක. ඉන්වර්ටර් එකේ අවුට්පුට් එක AC. ඉන්පුට් එක DC. මෙන්න පද්ධතිය. එතකොට power output එක kilowatt එකේ ඉඳලා 100 දක්වා තියෙන්න පුළුවන් string inverters. ඊළඟට input voltage 80යි 1000යි අතර වගේ ආසන්න වශයෙන් යන්නේ අර කෙනා 1500 දක්වා ගියා. මොකද ඒවා ලොකු plant වලට යන්නේ. mega scale ඒවා. output voltage 230 වෙන්නත් පුළුවන් 400 වෙන්නත් පුළුවන්. single phase 3 phase දෙකම තියෙනවා. මේකේ cost එක ටිකක් වැඩි central inverters එක compare කරද්දී per kilowatt cost එක වැඩි. මේ තියෙන මයික්‍රෝ ඉන්වර්ටර්ස් මයික්‍රෝ ඉන්වර්ටර්ස් කියන්නේ මේ 1යි 2යි 3 මේ වෙන වෙනම මොඩියුල් එකෙන් මොඩියුල් එකට ඉන්වර්ට් එකක් මේ ඔව් වෙන වෙනම තියෙනවා ඔව් මේ තියෙන්නේ ඉන්වර්ට් එකක් මෙතනත් ඇති මෙතන මයික්‍රෝ ඉන්වර්ට් එකක් තියෙන එක හැබැයි තනි පැනල් එකට එන එක නෙමෙයි මේක ඇවිල්ලා මොඩියුල් කීප එකට හයි කරන්න පුළුවන් එක මේ වගේ එකක් ඒක මේ තියෙන්නේ ඔව් මේ වගේ එකක් මීට වැඩි පොඩි ඔතන තියෙන තනි මොඩියුල් එකට එන එක එතකොට මේකේ මොඩියුල් කීපයක් හයි කරා යකි. එතකොට ඒකේ තියෙන්නේ මොකද්ද මේ මොඩියුල් එක තියෙනවා මොඩියුල් එක ගාවම හයි කරන්න පුළුවන් අපිට මයික්‍රෝ ඉන්වර්ටර් එක ඒක අර පොඩි මෙන්න මේ පෙට්ටියක්. මේ වගේ පොඩි පෙට්ටියක් තියෙනවා. හරි? හැබැයි ඒක හයි වෙන්නේ කොතනද? පැනල් මොඩියුල් එක ගාවම. ඒක යටම හයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අවුට්පුට් එක AC මේ. ඒ කියන්නේ වහලේ උඩදීම AC ලයින් එකක් අපිට තියෙනවා. ඊළඟ මොඩියුල් එකේ ඉන්වර්ටර් එකෙන් AC එක මේ AC AC එනවා ඉන්වර්ටර්ස් කීපයක් මොඩියුල් එකෙන් මොඩියුල් එකට සම්බන්ධ කරලා වහලේ උඩ ඉඳලාම එන්නේ AC ලයින් එක ඒක හයි කරනවා අපිට grid එකට කෙලිමි
හරි ඕකේ තියෙන තවත් ලක්ෂණ මොනවද මේවා සේරම එකට පැරලල් කරන්න පුළුවන් මේ ඉන්වර්ට් එකයි මේ සේරම එකට පැරලල් කනෙක් කරන්න පුළුවන් ඇයි එහෙම පුළුවා අපිට මේ දෙකම දෙකෙන්ම අවුට්පුට් එනවා අපි ජෙනරේටර්ස් දෙකක් කනෙක් කරන්න පුළුවන්ද ජෙනරේටර්ස් දෙකක් එකට කනෙක් කරන්න බෑ ඒක සින්ක්‍රොනයිස් නැති හින්දා හැබැයි මේකේ මොකද වෙන්නේ ඔව් මේකේ ග්‍රිඩ් එක හැම එකම ග්‍රිඩ් එක බලලා ග්‍රිඩ් එකට සින්ක්‍රොනයිස් වෙනවා කියන්නේ මේ ග්‍රිඩ් එක කියන්නේ එකයිනේ ඒකට මේ හැම එකම සින්ක්‍රොනයිස් වෙලා තමයි ඔන් වෙන්නේ එතකොට ගිරි පස්ස යන්නේ අනිත් එක තමයි මෙතන තියෙන අනිත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන මොකද්ද ප්‍රශ්නයක් තියා හොඳ දේවල් තියෙනවා මේකේ තියෙන ධනාත්මක ලක්ෂණ මොකද්ද ඔයා හිතන්න මේ පැනල් එක සම්පූර්ණයෙන්ම වැහුණා මේක සම්පූර්ණයෙන්ම ෂේඩ් වුණොත් ඉතුරු ටික අනිත් එක වැඩ කරනවා හැබැයි අපේ අර මේ මේ ටික සේරම තනි ස්ට්‍රින්ග් එකට දාලා එක එක මොඩියුල් එකක් සම්පූර්ණයෙන්ම වැහුණොත් අපිට අරම වෙන්නේ නැහැ මම අර කිව්වේ කලින් එක මොඩියුල් එක පොඩි කොටසක් වැටුනොත් වැසුනොත් ඒක බයිපාස් කරන්න ඩයෝඩ් තියෙනවා හැබැයි අපි මේ මොඩියුල් එකක් එහෙම් පිටම වැටුනොත් වැහුනොත් ඒක බයිපාස් වෙන්නේ නැහැ නේ එතකොට ඒ නිසා මේ වගේ ඒ වගේ අවස්ථාවකට මේක වටිනවා මේකේදී අවුට්පුට් එක වැඩි එතකොට අනිත් ප්‍රශ්නේ මොකක්ද මේකේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි මේ ඉන්වර්ට් එක හයි වෙන්නේ කොහෙද වහලේ උඩමයි වහලේ උඩ උෂ්ණත්වය වැඩි උෂ්ණත්වයට ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් උරතු දීමේ හැකියාව අඩුයි ඒ නිසා මේවා ඩැමේජ් වීමේ හැකියාව වැඩි ඒ නිසා එච්චරම ජනප්‍රිය නැහැ මේක ලංකාවේ සහ අනිත් රටවල් වුණත් මේකේ තියෙන ඩැමේජ් වෙන හේතුව මොකද මේක තියෙන්නේ වහලේ උඩම නිසා අනිත් එක තමයි මේ උගක් තියෙන සිංගල් ෆේස් එතකොට සම්පූර්ණ පද්ධතියේ කොස්ට් එක ගත්තොත් වැඩි මොකද මේ ඉන්වර්ටර්ස් කීපයන්නේ ඒ නිසා ඒක කොස්ට් එක වැඩි හැබැයි අවුට්පුට් එක වැඩි ඊළඟට ඒ වගේම තව උපකරණයක් තියෙනවා ඒක ඉන්වර්ටර් නෙමෙයි ඒකට කියන්නේ ඔප්ටිමයිසර් කියලා ඒ ඔප්ටිමයිසර් එකෙන් කරන්නේ ඒ මොඩියුල් එකට ෂේඩ් එකක් ආවොත් ඒක බයිපාස් කරලා අනිත් ටික දුවන්න සලස්වන එතකොට මේ පද්ධතියේ තියෙන පැනල් වල උපරිම අවුට්පුට් එකක් ගන්න විදිහට මේ ඔප්ටිමයිසර් ටික වැඩ කරලා අවුට්පුට් එක ලබා දෙනවා හැබැයි මේ ඔප්ටිමයිසර් එකෙන් අවුට් වෙන්නේ DC මයි අරක නම් ඉන්වර්ට් එකෙන් AC නෙන්නේ මේකේ DC මයි එන්නේ එතකොට ඔප්ටිමයිසර් එකෙන් කරන්නේ ඇත්තටම ඒ මොඩියුල් වල ගන්න පුළුවන් මැක්සිමම් පවර් එක ගන්න එක 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 මොඩියුල් වලට එක එක විදිහට නම් අවු වැටිලා තියෙන්නේ වෙන වෙනම යා වැඩ කරලා ගන්න පුළුවන් උපරිමයේ ආරම්භ දෙනවා හැබැයි ඒකෙත් අර ප්‍රශ්නෙම තියෙනවා මේක හයි වෙන්නේ කොයිද වහලේ උඩ ඒකත් ඩැමේජ් වීමේ හැකියාව වැඩි නිසා ඒවා ෆේල් වෙන්න තියෙන chance එක ලංකාවේදී වැඩි ඒක හයි වෙලා හයි කරලා මේක එක කම්පැනියක් සෑහෙන දුරට ලොකු ප්‍රශ්නයකට දැනටත් මුණ පාලා තියෙනවා ඒවා දැන් මාරු කරගෙන යනවා ගලවගෙන යනවා එතකොට ඒ ඔප්ටිමයිස් එක මෙතන නෑ මට ඔප්ටිමයිස් එකක් පෙන්වන්න බලමු හොයා ගන්න පුළුවන්ද හරි ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු මම මේ ප්‍රායෝගික පැත්ත දැන් ඔබ හිතන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම දැන් දන්නව කතාව කියලා හිතන්න අපි තව ඉස්සරහට කතා කරනවා ප්‍රැක්ටිකල් ටික ඊට කලින් මම මේ පොඩ්ඩක් කතා කරන්න යන්නේ ඔබ යනවා දැන් ආයතනික වැඩ කරන්න ගිහිල්ලා ඔබට කියනවා අන්න අහවල් තැන සයිට් එකක් තියෙනවා ගිහිල්ලා සයිට් එකේ තොරතුරු ටික ඩේටා ටික අපිට අරන් එන්න මේ පැනල් එක ඩිසයින් කරන්න නැත්නම් සෝලා ප්ලාන්ට් එක ඩිසයින් කරන්න අවශ්‍ය තොරතුරු ටික අරන් එන්න කියලා. එතකොට ඔබ මොනවද ගන්න තොරතුරු? ඒක ඊටම වැදගත්. මේ රූප සටහනේ තියෙනවා ඔබට ගන්න පුළුවන් තොරතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ වගේ සටහනක ඇතුළත් කරගන්න පුළුවන්. බලන්න මේක එච්චර පැහැදිලි නෑ මම මේක කියන්නම්. මේ කොටු රූපයක් තියෙන්නේ ඒක පහසුයි අපිට ඉරි ඇඳ ගන්න ඒ නිසා තමයි අර කොටු රූල් වගේ භාවිතා කරලා තියෙන්නේ මේකේ තියෙන තොරතුරු මේ බලන්න දිශාව නපුරු කරලා තියන්න තැනක් තියෙනවා මේ උතුර උතුරු දිශාව අපි සාමාන්‍යයෙන් මැප් එකක් අඳින්දි උතුරනේ දාන්නේ නේද උතුර දන්නවා කියන්නේ අනිත් ටික දන්නවද නැද්ද දන්නවනේ උතුර දන්නවනේ අනිත් ටික ලියන්න ඕනේ එතකොට ඇයි ඒක අපි දාන්නේ දැන් මම කලින් කිව්වා අපි ලංකාවේ ලංකාව තියෙන්නේ සමකයට කොයි පැත්තෙන්ද? ඒ අනුව අපි පැනල් හයි කරනවා නම් වඩාම හොඳ කොයි දිශාවද කියලා නේ?
එන්න ඒක හොයාගන්න එක අපිට වැදගත්. ඒ නිසා මේ වහල වහලය තියෙන්නේ මොන දිශාවටද? ඒ එක එක පළ. දැන් මේකේ පළ දෙකක් තියෙනවා කියලා හිතන්න මේක කොයි දිශාවටද අරක කොහාටද තියෙන්නේ කියන එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේක ඩිසයින් කරද්දී. ඒ නිසා උතුර කොහෙද දාගත්තාම වහලේ මේ තියෙන පළ දෙක කොහෙද තියෙන්නේ කියන එක අපිට ඔෆිස් එකට ගිහිල්ලා හිතන්න පුළුවන්. නේ? ඒක අවුලන්නේ. එතකොට මේ දිශාව ගන්න උපකරණ තියෙනවද ඔයගොල්ලෝ ගාව? මොකද්ද තියෙන උපකරණ? යෝ? ඔව්. කොම්පාස් එකක් තියෙනවා නම් පුළුවන් නේ. දැන් තියෙනවා මේ ෆෝන් එකෙත් ඒක නේ. ඊළඟට මේ අපි ඇප් කීපයක් තියෙනවා සෝලා වලට භාවිතා කරන ඇප් එකෙත් තියෙනවා. ඒ අවශ්‍ය අපි හිතමු ඔයාට දිශාව තෝරගන්න පුළුවන්. ඒ වගේම බහල ඇන්ගල් එක සහ එතෙන්ට එන ආලෝක ප්‍රමාණය සේරම හොයන්න පුළුවන් ඇප්ලිකේෂන් තියෙනවා. සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් ෆ්‍රී ඔෆ් චාර්ජ් එකක් තියෙනවා. ඒකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ගිහිල්ලා මේ වාලන බැලුවාම කියන්න පුළුවන් මේ වාලේ කොයි මේ ඩිරෙක්ෂන් ටික එක බැලුවේ. ගාලා මාක් කරගන්නවා කොහොමද කියලා. ඊළඟට ඒ දිශාව. ඊළඟට මේ බලන්න මේ මෙතන තියෙන්නේ මේ ප්ලෑන් එක, වහලේ ප්ලෑන් එක. වහලේ දිහා උඩින් බැලුවාම පේන විදිය මේ දිග තියෙනවා පළල ඒවැ දිග දාලා තියෙනවා. මේ මුදුන මේ තියෙනවා මෙතන වහලේ ඇඳලා මේ වහලේ මේ මේ තියෙන දිශාව මේ පළ දෙක මේ අතර පළයක් මේ අතර පළයක් තියෙනවා කියන එක මෙතන තව පොඩි වහලයක් ඒකේ තියෙන හැඩ දෙක ඒවැ දිග පළල සේරම තියෙනවා විස්තරේ මේ මේ ටික අපිට අවශ්‍ය වෙනවද නැද්ද? ඇයි අවශ්‍ය වෙන්නේ? අපිට මේකේ උඩ අපිට මේ තියෙන වර්ගඵලය තමයි වැදගත් වෙන්නේ. මොකද මේ වර්ගඵලයේ උඩ තමයි අපි පැනල් හයි කරන්නේ නේ. මේ මොඩියුල් එකක් ගත්තොත් මොඩියුල් එකකට යම්කිසි ඒරියා එකක් යනවා. එතකොට අපිට හයි කරන්න පුළුවන් උපරිම පැනල් සංඛ්‍යාව කීයද කියලා අපිට තෝරගන්න නම් අපිට ඒරියා එක දැනගන්න. එතකොට ඒක දැනගත්තා. හරි. ඊට පස්සේ මේක කටුචටනක් ගැව්වා ඒක අඳගත්තා ඒක කරා. තව අපි දැනගන්න ඕනේ ඒ ගෙදර 3 phase supply එකක්ද තියෙන්නේ single phase supply එකක්ද තියෙන්නේ නේද? ඒක දැනගන්න ඕනේ. ඒක ලියන්න පුළුවන්. ඊළඟට වහලෙට උස කොච්චරද? ඇයි ඒ උස? අපි වහලේ ඉඳලා වයර් අදින්න ඕනේ නේ. එතකොට ඉන්වර්ට් එක කොතනද හයි කරන්නේ? කොතනද වඩාම හොඳ හයි කරන්නේ? අපිට ඒතම මීටරේ කිට්ටුව තියෙනවා නම් මීටරේ දැන්න කිට්ටුවට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේ අපි තීරණය කරන්න ඕනේ කොතනද හයි කරන්නේ. ඒ අනුව වහලේ උස සහ වයරකේ දිග අපිට වැදගත් වෙනවා. ඒවා මෙතන සටහන් කරගන්න පුළුවන්. එතකොට මේ අවශ්‍ය තොරතුරු ටික ඔෆිස් එකට අරන් ගිහිල්ලා ඒ අදාළ ඩිසයින් ඉංජිනේරට දුන්නාම යා මේක බලලා හරි කියලා කියනවා. එතකොට තව මොකුත් අහන්නේ නැහැ. ඒට අමතරව ඔයගොල්ලෝ දැන් ෆෝන් එකක් අරන් යන නිසා පුළුවන් වටේ තියෙන ෆොටෝ ගන්න. මොකද වහලේ ඉඳලා ඕන නම් වටේ තියෙන ගස් ටික, තව බිල්ඩින් ටික, ඒ ටික අරගෙන තියා ගන්නවා. මොකද හේතුව? ඔව්. අපි දැන් අද යනවා සයිට් එකකට. ගිහිල්ලා අද අපි බලනවා බහල්ට කොහෙන්වත් හේවණල්ලක් එන්නේ නැහැ. හැබැයි මාස 6ක් විතර ගියාට පස්සේ අර මිනිස්සයා කම්ප්ලේන් කරනවා දැන් ගිය මාසේ ඔයගොල්ලෝ මුලදි හයි කරලා මෙච්චර ගාණක් හැදුනා දැන් මේකේ භාගයට භාගයක් හැදෙන්නේ නැහැ කියලා. යුනිට් ගාණ අඩුයි කියලා. එතකොට ඔයගොල්ලෝ කියලා බලනවා ප්ලාන්ට් එකේ කිසි අවුලක් නැහැ. වටපිට බලනවා එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? එක්ක බිල්ඩිමක් හැදිලා අල්ලපුවත්. එහෙම නැත්නම් අර පොඩියට තිබිච්ච ගහක් උස ගිහිල්ලා. ඒකේ හේවණැල්ල වැටෙනවා මේකට. හැබැයි ඕගොල්ලන්ට සාක්ෂි තියෙනවා වටේම ඕගොල්ලෝ ෆොටෝ ටිකක් අරන් තිබ්බනම් මෙන්න ප්ලාන්ට් එක හදන වෙලාවේ තත්ත්වේ මෙන්න දැන් තත්ත්වේ මෙන්න මේකයි මේකට හේතුව කියලා කියන්න පුළුවන් නේ. නැත්නම් ඕකට නඩු යන්න වෙනවා. ඒව ගිය තැන් තියෙන. ප්‍රශ්නේ නම් ඒ නිසා ඒ තොරතුරු අරගන්න උපරිම විදිහට අරගෙන යන්න. ඊළඟට ඕගොල්ලන්ට වැදගත් වෙනවා මෙන්න මේක. මොකද්ද මේ? ඉලෙක්ට්‍රිසිටි බිල් එක. ඉලෙක්ට්‍රිසිටි බිල් එක බලලා අපිට කියන්න පුළුවන් එයාට මාසෙකට කොච්චර යුනිට් ගාණක් අවශ්‍ය වෙනවද කියලා නේ. අන්න ඒක තමයි. දැන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වෙච්ච නිසා මේක ඉතාම වැදගත්. එතකොට දැන් ඇත්තටම දැන් අද ගිහිල්ලා බිල් ගිය මාසෙ ගිහිල්ලුවොත් ඒ යුනිට් ගාණයි අපිට වැදගත් වෙන්නේ. බිල මිලට වැඩිය දැන් අපි යුනිට් ගාණක් නේ හදන්නේ මේකේ. ඒ නිසා නිතරම එක මාසයක බිලක් නෙමෙයි මාස 6ක විතර බිල් අරගන්න ඕනේ හරියට තීරණය කරන්න නම්. මොකද සමහර ලාවට එක මාසයක් ඒගොල්ලෝ ගෙදර නොහිට ඉන්න පුළුවන්. එතකොට කන්සම්ප්ෂන් එක අඩුයි. ඒ නිසා මාස 6ක බිල් අරගෙන ඒකේ උපරිමයට අරගෙන ආසන්න වශයෙන් හැදුවොත් ඊට වැඩිය පොඩ්ඩක් වැඩිය තියලා ඔන්න එතකොට ඔයගොල්ලෝ ඉන්නේ සේෆ් සයිඩ්.
එතකොට ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැදගත් වෙනවා ඒක ඉල්ල ගන්න ඕනේ ඊළඟට ඔබ දැනගත යුතුයි මෙන්න මේ ටික කැපැසිටි එක තීරණය කරන්නේ කොහොමද කියන එක ඔයාගේ වහලේ කොච්චර ඉඩ තිබුණත් සිංගල් ෆේස් 30 ඇම්පියර් නම් යන්න පුළුවන් තියරිටිකලි ඇතරම යන්න පුළුවන් 7ක් කිලෝට් 7ක් යන්න උල හැබැයි CB එක දෙන්නේ කිලෝට් 5ක් විතරයි යන්නේ 3 phase 30 ampere නම් කිලෝට් 21ක් යන්න පුළුවන් 3 phase 60 ampere නම් කිලෝට් 42ක් යන්න පුළුවන් ඔයාගේ වහලේ ඉඩ තියෙනවනම් හරි මේවා තමයි limitation එතකොට කවුරු හරි ඔයා යන ගෙදර කෙනා කියනවා එයාට 10 කිලෝට් එකක් ගහන්න ඕනේ කියලා හැබැයි ඔයා බලනවා එයාගේ තියෙන්නේ 30 ampere single phase එකක් එතකොට 10 එකක් ගහන්න බෑ කියන එක එයාට පැහැදිලි කරන්න අපිට හැකියාව තියෙනවා බයි දැන් අලුතෙන් CB එකේ තීරණයක් අරන් තියෙනවා ඔයාගේ වහලේ ඉඩ තියෙනවා නම් අපි හිතමු 10 කිලෝට් එකකට යන්න ඉඩ තියෙනවා හැබැයි තියෙන්නේ single phase 30 ampere එතකොට ඔයාට පුළුවන් මේ කනෙක්ස් එක වෙනස් කරලා 3 phase 30 ampere කරගෙන වහලේ ප්‍රමාණයට හදාගන්න ඔව් ඊට පස්සේ අපි හිතමු දැනට ඔයා හයි කරලා තියෙනවා 5 කිලෝට් එකක් ඔයාගේ වහලේ ඉඩ තියෙනවා තව ටිකක් දාගන්න අන්න එතකොටත් දැන් CB එක ඉඩ දීලා තියෙනවා එයාට ඒකට වෙනම සප්ලයි එකක් අරගන්නවා ඒකට වෙනම කනෙක්ෂන් එකක් දෙනවා කියලා. එතකොට ඔයගේ වහලේ ඉඩ තියෙන තරමට පැනල් දාන තත්ත්වෙට දැන් CB එක එකඟ වෙලා තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වෙත් දැනගන්න එක අලුත්ම ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා. මෙතෙක් කාලෙ මෙන්න මේ තත්ත්වේ තමයි තිබුණේ. හැබැයි මේ තත්ත්වේ තාමත් එහෙමයි මොකද ඇම්පියර් 30යි නම් යන්න පුළුවන් මේක යන්න පුළුවන් කරන්ට් එකේ සීමාවක් තියෙනවනේ ඒ නිසා තමයි මේ කිලෝවොට් ගන්න සීමාව වෙන්නේ එතනින් ඔගොල්ලෝ බෙදලා බලන්න කිලෝවොට් 7 කිලෝවොට් 7 කියන්නේ 7000යි සිංගල් ෆේස් කියන්නේ 230 නේ 230 න් බෙදලා බලන්නකො එතකොට යන්න පුළුවන් කරන්ට් එක තේරෙනවා ඒ ගන්නට ඒගොල්ලෝ බ්‍රේකර් එකක් දාලා තියෙනවා සප්ලයි එක නේ එතකොට ඊට වැඩිය ගත්තොත් බ්‍රේකර් එක ඕෆ් වෙනවා වැඩිය ගන්නත් බෑ වැඩිය දෙන්නත් බෑ හරි එතකොට ඊළඟ තමයි බල්ක් කස්ටමර් බල්ක් කස්ටමර් කියන්නේ කිලෝවොට් 42ට වැඩි අය. ඔව් ට්‍රාන්ස්ෆෝම එකක් දාගෙන ගන්න ෆැක්ටරිස් වලට. එතකොට අපි හිතමු අපිට තියෙනවා 1000 kVA ගේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. එතකොට මේ කැපැසිටි එකට තරම් සමාන ප්ලාන්ට් එකක් ගහන්න අපිට හැකියාව තියෙනවා. වහලේ ඉඩ තියෙනවනේ. වහලටත් ඉඩ තියෙනවා. හරි. ආසන්න වශයෙන් මෙන්න මේ ටික දැනගන්න වර්ග අඩි 70ක් විතර ඕන වෙනවා කිලෝවොට් එකකට. හරි. කිලෝවොට් එකක් එකකට අවශ්‍ය වර්ග අඩි ප්‍රමාණය ගත්තොත් වර්ග අඩි 70ක් වගේ වෙනවා. ඒත් උදාහරණයක් හරියට දැන් තියෙන මොඩියුල්ස් ගත්තොත් මොඩියුල් එකක් සාමාන්‍ය වොට් 540 මොඩියුල් එකක් ගත්තා කියලා හිතන්න. මේ මොඩියුල් එකක් සාමාන්‍යයෙන් අඩි 7ක් විතර උසයි. අඩි 3.5ක් විතර පළලයි. එතකොට වොට් 540ක් ලැබෙන්න ඕන ඒරියා එක ගත්තොත් අඩි 7 වැඩි කිරීම 3.5 වගේ ප්‍රමාණයක් යනවා 540කට. එතකොට 1000ක් නම් ඒ වගේ දෙකක් එපේ. ඒ වගේ දෙකකට යන ප්‍රමාණය බලන්න. එතකොට ආමන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් යනවා. ආසන්න වශයෙන් මෙච්චර. එතකොට වහලේ අර අපි කලින් ගත්ත එකෙන් මෙන්න මේකෙන් වහලේ ඒරියා එක ගත්තාම අපිට පුළුවන් මේක කිලෝවොට් කීයක් දාන්න පුළුවන්ද කියලා ගන්න නේ. 70ෙන් බෙදෙනවා මේක වර්ග අඩි වලින් අරගෙන. 70ෙන් බෙදුවාම ආසන්න වශයෙන් කිව්ව හැකියි. හැබැයි අපි ඒක තවත් දුරටත් බලන්න ඕනේ හරියටම පැනල් කීයක්ද දාන්න පුළුවන් කියන එක. පැනල් එකේ දිග බලලත් අපිට වැදගත් වෙනවා නේ. එතකොට ආසන්න වශයෙන් කිලෝට් එකකට මෙච්චරක් යනවා. ඊළඟට මේ තියෙන්නේ වර්ගඵලය ප්‍රමාණයෙන් 3/2ක ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් කිලෝට් ගන්න යන්න පුළුවන් කියන එක කියනවා. ඒක ආසන්න වශයෙන් නිකන් දැනගන්න පුළුවන්. අනිත් වැදගත් දේ මෙන්න මේක. ඊටාම වැදගත් ආසන්න වශයෙන් ඔබ දැනගන්න ඕනේ කිලෝවොට් එකක පැනල් තියෙනවා නම් ඒකෙන් මාසයකට ජෙනරේට් වෙන යුනිට් ප්‍රමාණය කිලෝවොට් 115ක් 120ක් ආසන්න ප්‍රමාණයක් කිලෝවොට් එකකින් හරි කිලෝවොට් එකක පැනල් තියෙනවා නම් එච්චරයි. එතකොට කිලෝවොට් එකකින් අපි සාමාන්‍යයෙන් සලකනවා දවසකට කිලෝවොට් අවර්ස් 4ක් හැදෙනවා කියලා. එතකොට 4 වරක් 3 12යි. ඒ කියන්නේ මාසයකට 30යි 120යි. හරි එහෙමයි 120 එන්නේ. එතකොට කිලෝවොට් එකකින් මාසයකට 120ක් කියනවා. හැබැයි
ඕගොල්ලෝ වඩා හොඳයි ඔක 110යි කියලා හිතුවොත්. එතකොට වැඩි අය ජෙනරේට් වුණාට ප්‍රශ්නයක් නැහැ නේ. කාට හරි ප්‍රොමිස් කරනවා අපි මෙන්න මේ ගානක් ජෙනරේට් වෙනවා කියලා. එතකොට ඊට වැඩි හැදුණාට ප්‍රශ්නයක් නැහැ නේ. අනිත් එක ඔබ දැනගත යුතුයි. අපි හිතමු දැන් කොළඹ රත්නපුර ඒ වගේ පැත්තක ජෙනරේට් වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අම්පාර මඩකලපුව පොළොන්නරුව ඒ පැතිවල හැදෙනවා. ඇයි ඒ? වැස්ස අඩුයි. බලාකුළු අඩුයි නේ. ඒ නිසා ඇත්තටම අපි හතර ඇවරේජ් ගත්තට ප්‍රායෝගිකව ගත්තොත් මම දැකලා තියෙනවා පොළොන්නරුව නැත්තම් හම්බන්තොට යුනිට් 6 හැදෙන තැන්. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක වඩා ඉක්මනින් රිකවර් වෙනවා ඒ වගේ පැතිවල කරොත්. මොකද කොස්ට් එක කොහෙත් එකයි. එතකොට කිලෝවොට් එකකින් යුනිට් 6ක් වගේ හැදෙනවා හම්බන්තොට. හැබැයි කොළඹ හැදෙන්නේ 4යි. 4ම ආරයි. ඒකත් මගන් ආසන්න වශයෙන් මතක තියාගන්න. මේ ආසන්න වශයෙන් මේ කොළඹ වගේ පැත්තක හැදෙන ප්‍රමාණය තමයි මේ අරන් තියෙන්නේ. එතකොට ඒක වේරි වෙනවා මේ වෙනස් වෙනවා. අපි හයි කරන තැන අනුව හම්බන්තොටද කොළඹද රත්නපුරද කියන එක අනුව ඊළඟට ඇන්ගල් එක මම කිව්වා අර අපි හයි කරන ඇන්ගල් එක අනිත් එක ඩිරෙක්ෂන් ඔරියන්ටේෂන් එක සවුත් ෆේසින්ද නෝත් එකටද කොහටද තියෙන්නේ කියන කණුවත් ජෙනරේෂන් එක වෙනස් වෙනවා. ඊළඟට මේකේ හයි කරන්න ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් හරි ලෙකෝ එකෙන් හරි අවසර ගන්න ඕනේ. අපි කිලෝවොට් 5ක එකක් හයි කරනවා නම් හයි කරන්න ඉස්සෙල්ලා CB එකට දැන්නම් පුළුවන් ඔන්ලයින්. ඔයගලන්ට CB වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක එක ඒ වෙබ්සයිට් එකේ අර හෝම් පේජ් එකේ තියෙනවා සෝලා කනෙක්ෂන් ඇප්ලිකේෂන් කියලා. ඒක ක්ලික් කරාම ඒ යන්න ඕන පිළිවෙල ඔටෝමැටිකලි ඔයගලන්ට නිකන් කියලා දෙන්න දෙන්නේ ඒක බලලා පුරවන්න තියෙනවා. එතකොට ඒගොල්ලෝ ආවිල්ලා ගෙදරට ආවිල්ලා බලලා කියනවා ඕකේ කියලා. ඒගොල්ලෝ ලියුමක් දෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් හයි කරන්න. සාමාන්‍යයෙන් ඕක කම්පැනි එක හරහානේ කරන්නේ. දැන් ඔයගලන්ට පුළුවන් ඕනනම් තනියෙන් කරන්න. හැබැයි කම්පැනි එක හරහා තමයි මේක සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එක නැත්නම් ශ්‍රී ලංකා සුනිත් බලශක්ති අධිකාරියේ රෙජිස්ටර් වෙච්ච කම්පැනි වලට විතරයි පුළුවන් අර කනෙක්ෂන් එකට ඇප්ලිකේෂන් දාන්න. ඒ නිසා මොකද ඒවයි ප්‍රමිතියක් බලනවා. මේගොල්ලන්ගේ ඉන්න ස්ටාෆ් එකේ දැනුම ඒගොල්ල කොච්චර ප්ලෑන් කරලා තියෙනවද ඒ කරපු එක ක්වොලිටි එක ඒව බලන තමයි අර අප්‍රූවල් එක දෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් හරහා තමයි අරක සබ්මිට් කරන්න වෙන්නේ. හරි? ඒක දැනට එහෙම හිතාගන්න. එතන මේ ටික සාමාන්‍ය දේවල් අපි දැනගන්න ඕනේ දේවල් ටිකේ මේ සයිට් එකේ අපි වැඩිපුර කතා කරන්න දෙන්නේ ඒ සාමාන්‍ය දැනුම. මේ උපකරණ ගැන අපි හවස හෝ හෙට කතා කරනවා. මෙන්න මෙතන ඇති එක. මම පෙන්නන්නම් පස්සේ. එකෙන් තියෙන්නේ ඇත්තටම අපිට යම්කි ස්ථානයකට ගිහිල්ලා මේක ඇල්ලුවාම එතෙන්ට එන ෂැඩෝස් මොනවද ඒක කොච්චර ජෙනරේට් කරන්න පුළුවන් ඔන්න ඔය ටික තමයි එතන දැනගන්න තියෙන්නේ. ඒකෙන් දැනගන්න පුළුවන් සේර. ඔය තියෙන්නේ තේ අවශ්‍ය දේවල්. මේ තියෙන string එකක් කනෙක් කරන විදිය ඒක ඔබ දැකලා තියෙනවා. ඒකත් අපි කතා කරා කලින්. මෙන්න මේ ටික දැනගන්න මේ මොඩියුල් වලට තියෙන්න ඕනේ quality certification මේ IEC 61215 61730 කියන එක ඕනේ වෙනවා. ඒවා ටෙක්නිකල් ඩේටා ෂීට් වල තියෙනවා. ඒගොල්ලෝ මේක මේවා කම්ප්ලයි කරන ඒවා විතරයි ලංකාවට ගේන්න දෙන්නේ. එහෙම නැතිව ගේන්න දෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මාකට් එකේ තියෙනවා නම් මේවා තියෙන්න ඕනේ. වොරන්ටි එක අවුරුදු 25ක්. මොකක්ද ඒ? 25 year or 30 year performance warranty කියලා එකක් කියනවා. මොකක්ද ඒ කියන්නේ? ලීනියර් performance warranty කියලාත් කියනවා ඔකට. මොකක්ද ඒ? කස්ටමර් කෙනෙක් ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මොකක්ද ඒ කියලා කියන්නේ. 25 years linear performance warranty කියලා කියන්නේ අපි ඕනම දෙයක් ඔබ දන්නවා අද ගත්තොත් අද ගන්න විදිහට අද වැඩ කරන විදිහට තව අවුරුද්දකින් වැඩ කරන්නේ නැහැ. ඔක ටික ටික අඩු වෙනවා නේ. එතකොට සෝලා මොඩියුල් එකත් සෝලා පැනල් එකත් ඔය වගේ තමයි. අපි හයි කරලා පළවෙනි අවුරුද්දේ yield එක ගත්තොත් 100යි කියලා 25 වෙනි අවුරුද්ද ගත්තොත් ඒක 100ම නෙමෙයි. මොකද අඩු වෙලා ටික 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 මේක අඩු වෙනවා. මොකද හේතුව අඩු වෙන හේතුව මේවා අර අවුවට වැස්සට මේ වෙලා මේක සමායට යන ආලෝක ප්‍රමාණය අඩු වෙලා මේකේ අවුට්පුට් එක අඩු වෙනවා ටික ටික. අඩු වෙලා 25 වෙනි අවුරුද්ද වෙනකොටත් පළවෙනි අවුරුද්ද 100 නම්
විසිපස්වෙනි අවුරුද්දේ අඩුම ගානේ 80ක් වත් හැදෙනවා කියලා අඩුම ගානේ. එතකොට ඒකට තමයි අපි කියන්නේ ලීනියර් පර්ෆෝමන්ස් වරන්ටි. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ හැදෙන ප්‍රමාණය 80ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම 25වෙනි අවුරුද්දෙත් ලැබෙනවා කියලා සහතිකයක් අර data sheet එකේ තියෙනවා. බැරි වෙලාවත් ඔයගොල්ලෝ හයි කළ අවුරුදු 10ක් විතර යද්දී පර්ෆෝමන්ස් එක බැලුවාම යුනිට් ගාන උගාක් අඩු වෙලා නම් කස්ටමර් කම්ප්ලේන් කරනවා නම් මේක ගොඩාක් අඩුයි කියලා ගිහිල්ලා බලන්න පුළුවන් පැනල් සමහරට පැනල් එකේ ප්‍රශ්නයක් නම් 1 to 1 පැනල් එක රිප්ලේස් කරනවා මැනුෆැක්චරර්. මේක තමයි ඒ වොරන්ටි. ඊළඟට තියෙනවා මැනුෆැක්චරර් වොරන්ටි කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 12ක් විතර වගේ දෙන්නේ. ඒ කියන්නේ හයි කළ අවුරුදු 12ක් විතර ඇතුළත මොනවාරි අපි දුම ක්‍රැක් එකක් ගියොත් මොනවාරි අපිට ෆිසිකලි අපිට පේන විදිහේ ඩැමේජ් එකක් වුණොත් ඒක මැනුෆැක්චරර්ගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් කියලා ඒගොල්ලෝ තීරණය කළොත් ඒකට 1 to 1 රිප්ලේස්මන්ට් එකක් හම්බ වෙනවා. ඒ මැනුෆැක්චරර් වොරන්ටි කියන එක. ඒක සාමාන්‍ය අවුරුදු 12ක් හම්බ වෙනවා. දැන් ඔය එන හැම මොඩියුල් එකකටම. ඊළඟට එෆිෂන්සි ගැන බලන්න ඕනේ. එෆිෂන්සි එක වැඩි වෙන්න අපිට අඩු ඉඩ ප්‍රමාණයක වැඩි අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හරි. එතකොට ඒ ටික තමයි ඔයගොල්ලෝ මොඩියුල් එකක් තෝරගනිද්දී බලන්න ඕනේ සාධක. මෙන්න මේකෙන් පස්සේ මම නවත්තනවා. මේ මං කම්පයර් කරලා තියෙන්නේ 16 මොඩියුල් දෙකක data sheet දෙකක්. වර්ග දෙකක්, brand දෙකක්. brand දෙකක්. හැබැයි ඔයාට තියෙනවා එකම output එක කියලා ඒගොල්ලෝ කියනවා. මෙන්න වොට් 500 පැනල් එකක්, මෙන්න තවත් වොට් 500 පැනල් එකක්. මේක රුපියල් 100යි, මේක රුපියල් 120යි. ගාන වෙනස්. අපි එවනම් බලමු. එකම ගාන උනත් කමන්නේ අපි බලන්න ඕනේ මේ පැනල් දෙක කොහොමද හොඳ එක තෝරගන්නේ. ඒකට ප්‍රධාන සාධක තුනක් තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. මේ සහ මේ තියෙන්නේ. මේ data sheet එකක් එක පැනල් එකක, එක බ්‍රෑන්ඩ් එකක, මේ තියෙන්නේ අනිත් බ්‍රෑන්ඩ් එකේ data sheet එක. දුරායට පේන්නේ නැතුව ඇති ඉලක්කම්. හැබැයි මේ මං ඉලක්කම් ටික කියවනවා. එතකොට ඕගොල්ලෝ නිකන් බලන්න. මේ මොඩියුල් එකේ STC power P max 285යි. ඒ කියන්නේ මොකද්ද? STC කියන්නේ මොකද්ද? ඔය පැනල් හදලා ඒවා ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් කරන්නේ ලැබ් වල. ඒ ටෙස්ට් ලැබ් වල තියෙනවා ටෙස්ට් කන්ඩිෂන් කියලා. පරීක්ෂණ තත්ත්ව. ඒ ටෙස්ට් කන්ඩිෂන් වල ස්ටෑන්ඩඩ් ටෙස්ට් කන්ඩිෂන් කියන එක තමයි STC කියන්නේ. ස්ටෑන්ඩඩ් ටෙස්ට් කන්ඩිෂන් වලදී අවුට්පුට් පවර් එක 285යි. මේ මොඩියුල් එකේ මේකෙත් ස්ටෑන්ඩඩ් ටෙස්ට් කන්ඩිෂන් එකේ මේ 285 මොඩියුල් එකක් තියෙන. දෙකම එකයි. STC වලදී දෙකම එකයි. එහෙනම් පැනල් දෙකම එක වගේ. එතකොට ඊළඟට තව පාරාමීටරයක් අරන් තියෙනවා normal NOCT කියලා. normal operating cell temperature. ඒක අපි වැඩ කරන වහලේ හයි කළා තියෙන temperature එකේදී දෙන output එක. මේකේ 210.96යි. මේකේ 214යි. STC එකේදී දෙකම එකයි. හැබැයි NOCT එකේදී මේ මොඩියුල් එකේ 210.96යි 214යි මේක. ඒ දෙක අනුගත්තොත් මේකේ output එක වැඩි. ඇත්තරම වැඩ කරන වෙලාවදී output එක ඒක වැඩි. ඊළඟ තව පැරාමීටර් එකක් මම අර කලින් කතා කළා temperature coefficient කියලා. temperature එක වැඩි වෙනකොට output එක අඩු වෙනවා. අඩු වෙන ප්‍රමාණය අඩු පැනල් එකයි හොඳ. ගොඩක් අඩු වෙනවා නම් හොඳ නැහැ. මේකේ 0.41 එකක් අඩු වෙනවා 1 සෙන්ටිග්‍රේඩ් එකකට. මේකේ 0.38යි අඩු වෙන්නේ. එහෙමනම් අඩු වීම මේකේ වැඩි නිසා මේකේ හුඟක් හොඳ නැහැ. මේකේ temperature එකට sensitive වැඩි. මේකේ temperature එකට sensitivity එක අඩුයි. එහෙනම් ඔය parameters දෙකම මේකේ හොඳ නිසා මේ මොඩියුල් එක අපි තෝරගන්න ඕනේ. ඒ නිසා මාකට් එකේ අපිට ගන්න තේනවා නම් පැනල් වර්ග දෙකක් ඒ වෙලාවේදී වඩා හොඳ මොකක්ද කියන එක තෝරගන්නේ ඕකත් එක්ක. හරි. අපි ඔතනින් නවත්තනවා. මොකද දැන් පොඩ්ඩක් මේක මිස් කරගන්න ඕනේ ඉඳලා ඊළඟට අපි වෙන තව පැය භාගයක වගේ කතා කරනවා අපි අර ස්ටෑන්ඩඩ් සම්බන්ධව. ඒකත් ඔබට වැදගත් නිසා ඊට අමතරව මම මේ ආයි තව ලන්ච් එකෙන් පස්සේ අපි කතා කරනවා ප්‍රැක්ටිකල් ටිකක් කරන්න හදනවා. ඔයගොල්ලන්ට මේව ටිකගෙන පැහැදිලි කරලා දෙනවා.
ඊළ අමතර මේ මීටර්ස් මොනවද ඒවා පාවිච්චි කරන්නේ කොහොමද ඊට අමතර සයිට් එකකට ගිහිල්ලා ගන්න මේ පාවිච්චි කරන මීටර්ස් තියෙනවා ඒව ගැන අවබෝධයක් ලබා දෙනවා ඊට අමතරව වැදගත් වෙන තව දේශනයක් මෙතනින් පස්සේ වැඩි කාලයක් ගන්න නෑ ඔබේ නමුත් ඔබට ඊටම වැදගත් වෙන නිසා එක කරලා ඉන්නවා උදේ වරුවේ ලන්ච් එකට කලින්